අපි මේ කැපකිරීම කරන්න අතිමහත් පාඩුවක් විඳගෙන රජයට ඒ තියෙන උළු එකක්කම අපි විසඳලා දෙනවා ලබන කන්නේ අස්වන්න නෙල්ලකල්. අපි ඇත්තටම නව ජනාධිපතිතුමා සමග මේ ගොවිය එක්ක ගොවි නිෂ්පාදනයට හිමිය යුතු ලැබිය යුතු ඒ සියලුම දේවල් ලබා ගැනීමට වක්කිය මම බාර ගන්නවා. ඔබ බලාපොරොත්තු වෙන මේ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය බත් සහ සම්බන්ධව ඒ බත් නිපදවන්න ඒකට දහදු සියලු දේ ඒ විඳලා ශක්තියක් වෙන අපේ රටේ ගොවි ජනතාව මේ සියල්ල සමග සාකච්ඡා කළා. විශේෂයෙන්ම ලබන කන්නේ පෝරසානාධාරයක් දුන්නා. ඒ පෝරසානාධාරයට සාපේක්ෂව තවත් ගොවියන්ට ඒ සානාධාරය දීලා විතරක් නම් මදි කියන එක තමයි මගේ හැඟීම. විශේෂයෙන්ම ගොවි ණය නම් කපා හැරිය යුතුමයි. කළා අලුත් කණ්ඩායමක් විදිහට මේ සානාධාර රජයකට හැමදාම දෙන්නත් බෑ. මේ අවස්ථාවේ මේ සමත්ත සමාජය ගොඩනැගීම සඳහා ගොවියන්ට පමණක් නෙවෙයි සමත්ත රටේ ජනතාවට යම් යම් පාසුකම් සැපිය යුතුමයි. විශේෂයෙන්ම අපි බැංකු සමග ගනුදෙනු කරන පිරිසක් වශයෙන් පහුගිය රජයේ හිටපු ජනාධිපතිතුමා IMF එකේ වැඩපිළිවෙලට සහයෝගය දෙන්න බැංකුවලට විතරක් හානියක් කරන්නේ නැතුව සමත්ත ව්‍යාපාරිකයින්ට කරන්න පුළුවන් උපරිම හානිය කළා. රටේ සමත්ත සේවකයින්ගේ අර්ථසාධකාර මුදලට අත තියලා තමයි බැංකු බේරලා මේ වැඩේ කරේ. දැන් එහෙමනම් බැංකු එහෙම බේරා ගැනීම තුළ ඒ ගත්ත ක්‍රියාමාර්ගයට මම එකඟයි. මොකද බැංකු කඩා වැටුනොත් රටක් දුවන්න බෑ. හැබැයි දැන් බැංකුවලටත් තියෙනවා සමාජ වගකීමක්. ගොවියාගේ සිට ව්‍යාපාරිකයාගේ සිට රාජ්‍ය සේවකයා සාමාන්‍ය මිනිහාගේ ඒ தත්ත්වය තුළ තමුන්නාන්සේලාගේ අපේ ව්‍යාපාර අපි මේ විදිහට රජයට සහයෝගයක් දක්වලා වැඩ කරනවා නම් මේ රටේ බැංකුද අනිත් සියලුම ව්‍යාපාරිකයින්ද තමුන්ගේ ව්‍යාපාර කටයුතු සමත්ත සමාජ ආර්ථික වශයෙන් ගොඩනැගීම සඳහාත් විශේෂයෙන් රජයට සහයෝගයක් දීලා සමත්ත සමාජයේ සෑම අංශයක්ම ගොඩනැගීම සඳහා බැංකු අනිවාර්යයෙන්ම කැපවිය යුතුමයි. පොලිය අඩුවිය යුතුමයි. බැංකුමේ කැපකිරීම කළ යුතුමයි. තමුන්නාන්සේලා මම බැංකුවක ලොකු ගනුදෙනුකාරයෙක්. නමුත් පහුගිය අවුරුදු 4ක කාලය තුළ මට විතරක් කිසිම ව්‍යාපෘතියක් නොකර එකතු වුණ පොලි ප්‍රමාණය බිලියන 2කමාරක් මේ හෝටලේ හදන්නත් ජීලා තියෙන කෝටි 25ක් බිලියන 2කමාරක් මට පොලි වශයෙන් එකතු වුණා. මම මොන ප්‍රශ්න වුණත් ඇත්ත කතා කරන කෙනෙක්. ඒ මගේ ආයෝජනවල හුඟක් ආයෝජන බැංකු ණය ලබාගෙන තියෙන 3/1ක් සමහර ඒවා 50%. නමුත් සාමාන්‍ය බැංකුවක් ඕනෑ ව්‍යාපෘතියකට 65%ක් ණය දෙනවා. 3/1 ගත්ත මට බිලියන 2කමාරක් ගෙවන්න වුණා නම් ඒ ව්‍යාපාර සඳහා 3/2 ගත්ත අය ගැන ඊට වැඩිය ගත්ත අය ගැන සමාජයේ ඔබලා විනිශ්චය කළ යුතුයි. එවැනි ආර්ථික පසුබිමක් මේ ආර්ථිකය ගොඩනගන්න මිනිස්සුන්ට අඩුවට පාර්ලිමේන්තුවට හාල් දීලවත් ගොවියන්ට පොහොරසානාධාරය දීලවත් රජයට උපදෙස් දෙනවා නෙවෙයි රජයට සම්පූර්ණ සහයෝගය දෙනවා. ඇති වෙන්න හරි නැති වෙන්න හරි මේ සැරේ කරන්න පුළුවන් උපරිම දේවල් රජයට සහයෝගයක් වශයෙන් කරන්න මම තීන්දු කරලා තියෙනවා. අපි හැමදාම ජීවත් වෙන්න අපිට මේ ශක්තිය තියෙන අවසාන කාලෙ වෙන්න ඕනේ මේ. ඒක නිසා මේ රට ආර්ථික වටේ මේ වැටලා තියෙන වැටිල්ල ගොඩ ගන්න එක මට ව්‍යාපාරික අසින් මම දකින කෙනෙක් විදිහට මේක හරිම අමාරුයි. මේක රජයේ ජනාධිපතිවරයෙකුට කරන්න බෑ. ආණ්ඩුවක් පීටවල කියලා පක්ෂකට මේක කරන්න බෑ. මුළු පාර්ලිමේන්තුවේ ඔක්කොම දේශපාලන පක්ෂ නායකයන් එකතු වුණත් මේ අභියෝගයට මූණ දෙන්න බෑ. මේ අභියෝගයට කැපවීමෙන් උවමනාවෙන් සමත්ත වැඩපිළිවෙලක් තුලින් ඒ තියෙන දේශපාලන නායකත්වය සමග එකතු වෙලා අපේ ප්‍රශ්න කතා කරලා අපේ දේවල් විසඳා ගන්න මෙන්ම අපේ ප්‍රශ්න විසඳනකොට සමත්ත සමාජයේ අනිත් කෙනාට වෙන්නේ මොකද්ද කියන එකත් හරියට අපි බලලා තීන්දුව ගත යුතුමයි. අවසාන වශයෙන්
මගේ තීන්දුව. මේ වෙද්දි ගොවි අස්සන්න නෙල්ලා ඉවරයි. මේකෙන් 50%ක් පමණ ව්‍යාපාරිකයන් නිෂ්පාදනය වී නිෂ්පාදනයෙන් 50%ක් පමණ ව්‍යාපාරිකයන් අත තියන මේක යම් ප්‍රමාණයක් සාල් වශයෙන් සාල් වලට පත් කළ වෙළඳපොළට මුදා ඇරලා තියෙනවා. නමුත් 30%-40%ක් නම් අනිවාර්යයෙන්ම ව්‍යාපාරිකයන් අතේ තියෙනවා. තවත් 50%ක් ස්ථීරවම ගොවි මහතුන් අතේ මේ වී නිෂ්පාදනයේ තියෙනවා. ඉතින් මම ඒ ගොවි මහතුන්ටත් මම කියන්නේ මේ ඊයේ වෙනකල් රුපියල් 8,250ට නාඩු වී ගත්තා අපිට අතින් පාඩු විඳගෙන රජයේ සාතික මිලට හාල් දෙන්න නම් රුපියල් 7,800 වැනි මිලකට තමයි අපිට වී ගන්න වෙන්නේ. 7,800ට ගත්තාම නාඩු වී කිලෝයකට රුපියල් 122ක් වැටෙනවා. මම මේ අපේ ප්‍රධාන ගොවි සංගධන සභාපතිතුමා රුපියල් 130ක් බලාපොරොත්තු වෙනවා. අපි 122ක් දැනට ගෙවනවා. රජයේ සාතික මිල රුපියල් 105යි. රුපියල් 105ට යෝජනා කරපු සාල් මිල තමයි 220. අපි ගන්න රුපියල් 122ට ඒ සාල් මිල 220යි. ඒක නිසා මේ අවස්ථාවේ අපි ගණන් කතා කරන ලාභ කතා කරන්න සූදානම් වෙන්නේ නැහැ. රටේ සෑම කෙනෙක්ම කැපකිරීමක් කළ යුතුමයි. අපි ගත්ත මිලදී ගත්ත වී වල මොන පාඩුවක් වුණත් අද දිනේ සිට අපි රජයේ සාතික මිලට විකුණන්න පුළුවන් ආකාරයට අපේ වෙළඳ සහෝදරයන්ට අපි හාල් නිකුත් කරනවා. ආදරණීය වෙළඳ සහෝදරයන්ටත් සියලුම මාධ්‍යෙන් මම විශේෂයෙන් ඉල්ලනවා අපේ පණමෙන් අපේ වටිනාම වත්ව තමයි අපේ වෙළඳ ජාලය. මේ පැත්තෙන් ගොවියන්ගේ ජාලය. ඒක නිසා අපි මේ දෙකම පරිස්සම් කරගන්න ඕනේ. අපි මේ කැපකිරීම කරන්න අතිමහත් පාඩුවක් විඳගෙන ගොවියෝ මේ කැපකිරීම කරලා තියෙන අතිමහත් පාඩුවක් විඳගෙන ඒක නිසා සමත්ත වෙළඳ ප්‍රජාවගෙම මම ඉල්ලා සිටිනවා අද දින සිට රජයේ සාතික මිලට විකුණන්න පුළුවන් විදියට අපේ හාල් ටික අපි නිකුත් කරන්නම්. වලට කුඩා ලාභයක් තියේ. මේ කාල සීමාව පමණක් මේ ඉදිරි ජනවාරි 20 වෙනිදා පමණ වෙනකල් පමණක් මේ විදියට අපි කරලා මේ වැඩපිළිවෙලට සහයෝගය දීලා නව ජනාධිපතිවරයාගේ ශක්තියට වැඩපිළිවෙලට සහයෝගයක් ශක්තියක් වෙන්නත් ගොවි ජනතාවගේ අරමුණ ඒ අරමුණ කරා රැගෙන යාමටත් විශේෂයෙන්ම මේ රටේ බත්කන ජනතාව විශේෂයෙන්ම දුප්පත් අහිංසක ජනතාව පිළිබඳ අපි විශේෂයෙන්ම හිතන්න ඕනේ. ඔවුන් කන්නේ වැඩිපුර නාඩු බත්. නාඩු වී තමයි දැන් හිග. නාඩු හාල් තමයි දැන් මිල සීමාව ගිහිල්ලා වැඩියෙන් වෙළඳපොළේ විකිණෙන්නේ. ඒක නිසා සමත්ත ගොවි ජනතාවගෙනුත් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙනුත් සමත්ත ගොවි ජනතාවගෙනුත් සමත්ත වීමෝල් හිමියන්ගෙනුත් සමත්ත වෙළඳ ව්‍යාපාරිකයනුත් රටේ සමත්ත ජනතාවගෙන්ම මේ වැඩපිළිවෙල සාර්ථක එකක් කර ගැනීම සඳහා සහයෝගය දෙන්න කියන කාරුණික යෝජනාව තමුන්නාන්සලා ඉදිරියේ තිබෙමින් මම නේනනවා. තමුන්නාන්සලාට ඕනෑම ප්‍රශ්නයක් මේ පිළිබඳව තියෙන දෙයක් මාධ්‍ය වේදිකාවට අවස්ථාව දෙනවා මගේ විමසන්න කියලා. අපි ඒ දිනේ දාගත්තේ නව අස්සන්න වෙළඳපොළට පැමිණෙනවා. එතකොට ගොවියන් සමග ව්‍යාපාරිකයන් සමග පාරිභෝගිකයන් සමග සාකච්ඡා කරලා මාස්කන්නේ වී සඳහා නව මිලකුත් සාල් සඳහා නව මිලකුත් අපිට අවශ්‍යයි. ඒකයි ඒක තේරුම. නමුත් මේ කාල සීමාව තුළ මෙහෙම කරන්න මේ විදිහේ කරන්න මම දකිනවා රජයට හරියට උපදෙස් දෙන කට්ටිය ඉන්නවා. අපි මේක ක්‍රියාවෙන් කරලා පෙන්නනවා. අපි පාඩුවක් විඳගෙන රජයේ සාතික මිලට අපි හාල් ටික දීලා රජයට ඒ තියෙන උළු එකක්කම අපි විසඳලා දෙනවා ලබන කන්නේ අස්වන්න නෙල්ලකල්. එතකොට ඇවිල්ලා එතකොට මෙයාලා මෙතුමන්ලා රජයක් පිටවලා ඇමතිවරු පිටවලා නිලධාරි පච්චල්ලා එයාලා කරුණා කරලා ඇවිල්ලා මේ අපේ සහෝදර ගොවි ජනතාවත් එක්ක විශේෂයෙන් මේ අද මේ සංඝරත්නය මෙතෙන්ට කැඳවන්න ප්‍රධාන හේතුව මේ අපේ ගොවිතැනෙන්
ගොවිතැන්ට ලොකුම ශක්තියක් වෙන අපේ සංඝයාවන්සල මේ ඉන්නේ. අපේ අපිට සෑම හොඳක් සහ කරදරයක් වුණ සෑම වෙලාවකම අපි වෙනුවෙන් ඉදිරිපත් වෙන. ඒක නිසා විශේෂයෙන් ගොවියන් වෙනුවෙන් ඉදිරිපත් වෙන. ඒක නිසා තමයි උන්වහන්සේලාට ආරාධනය කරේ. ජනවාරි 20 කියලා දාගත්තේ ලබන කන්නේ අස්වැන්න එන. එතකොට නව පෝරසාන ආධාරය දීලා තව කුසි උපදෙස් දීලා. හැබැයි මේ ප්‍රශ්නේ විසඳන්න නම් ගොවියන්ට තමුන්ගේ කුඹුරේ වැඩ කරපු යුතු වැඩ කළ යුතු V වර්ගයේ 100% ගණනක් දිය යුතුමයි. මේක තමයි මම කිව්වේ. මේක දැන් අපි දැන් සමහර කෙනෙක් කාන්න පුළුවන් දැන් මෙච්චර කාල මේ ගන්න දීලා දැන් කොහමද දැන් මෙහෙම දෙන්නේ කියලා. ඔබ පෞගේ කාලෙත් ඇති වුණ ප්‍රශ්න අපි කිව්වනේ පාඩු විදගෙන සාවගයක් වශයෙන් මේක කරන්නේ. හැබැයි අපිට මේ වැඩපිළිවෙල කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ රටේ වීමිනබ මේ ගොවි මහත්තුරු ඉස්සරහා තියාන කතා කරන්නේ වගකීමෙන් කියන්නේ. මේ ප්‍රසන්ට් 100% ගණනේ ප්‍රසන්ටේජ් වයිස් කුඹුරු වැඩ කරොත් 75% ගොවියන්ගේ වීමිල ප්‍රශ්න විසඳනවාමයි. උදාහරණයක් වශයෙන් 60%ක් නාඩු කරන්න ඕනේ. ඉතින් 40% විවිධ සම්බා කීරි සම්බා රතුවි. දැන් මේ සැරේ රතුවි නැහැ. මොකද මේ හිටපු කුසගන්න ඇමතුමා අමාත්‍යංශයේ ගොවි පොළවල් වල තිබ්බ කීරි සම්බා මව් බීජ අපේ මව් බීජ අරගෙන තමයි අපේ ගොවියන්ට දීලා ඒක සංවර්ධනය කරලා ආපහු ගොවියන්ට බිත්තර වී වශයෙන් දෙන්නේ. ඒ මව් බීජ ටික ඔක්කොම කීරි සම්බා ඒ ටිකක් ජනේලා හම්බන්තොට බෙදුවා කීරි සම්බා වැඩ කරන්න කියලා. දැන් ඒ පැත්තේ වැඩ කරේ රතුවි. දැන් රතුවි නෑ. දැන් රතුවි කාපු අයට කීරි සම්බා තමයි දැන් කන්න වෙන්නේ. ඒක තමයි අපේ ක්‍රමය. මම කෙනෙකුට චෝදනා කරන්න. නමුත් මේ ක්‍රමවේදේ අපි ඇත්තටම නව ජනාධිපතිතුමා සමග මේ ගොවියෝ එක්ක මේකට අපි ඇත්තටම නව ජනාධිපතිතුමා සමග මේ ගොවියෝ එක්ක මේකට නායකත්වය දෙන වෙනත් දේශපාලන පක්ෂ හරි එහෙම ඉන්න රාජ්‍ය නිලධාරී සමග එකතු වෙලා ලබන කන්නේ ගොවි නිෂ්පාදනයට හිමි යුතු ලැබිය යුතු ඒ සියලුම දේවල් ලබා ගැනීමට හිමි කර දීමට මම මේ සම්බන්ධව රටේ ප්‍රධාන ව්‍යාපාරිකයෙක් වශයෙන් ඒ වක්‍යය මම බාර ගන්නවා. ඒ වැඩේ මම එහෙම කරනවා.